Good morning. ඔන්න අදත් මං අලුත්ම රෙසිපීස් අරගෙන අපේ කිචන් එකට ආවා. එහෙනම් එකතු වෙන්න මාත් එක්ක මේ කුකරි කලාවේ අලුත්ම ස්ටයිල් එක. Anyone can cook. Cream cashew chicken puff. ඉතාම ගුණවත් කෑමක් රසවත්ව හදාගන්න කැමති කෙනෙකුට ගැළපෙනම කෑමක් තමයි cream cashew chicken puff කියලා කියන්නේ. ඉතින් මේ ආහාරය ඔබට සවස තේ මේසයට පිළිගන්වන්න පුළුවන්. chili paneer. පනීර්, ලූණු, bell pepper එකතු කරලා සාදා ගන්න මේ ආහාරය vegetarian කෙනෙකුට ගැළපෙනම කෑමක්. delum drink. ඉතාම ඉක්මනින් හදාගන්න පුළුවන් වගේම ශක්තිජනක පානයක් තමයි මේ දෙලුම් ඩ්‍රින්ක් එක කියන්නේ. ලෙමන් ලෙලි, රෝස්මරි කොළ, පොල් වතුර මේ පානයට එකතු කරගන්න නිසා විශේෂ රසයක් එකතු වෙනවා. අපි දැන් හදන්න යන්නේ creamy cashew chicken puff. ඉතින් හදන්න අපිට ඉස්සලාම කජු අවශ්‍යයි. කජු අපි පොඩියට කපා ගන්න ඕනේ. අපිට මේ කෑම එක හදද්දී කජු ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. හැබැයි කජු ගොඩක් එකතු වෙනවා නම් මේක ගොඩක් රසයි. ඒත් එක්කම අපිට කජු වෙනුවට ආදේශකයක් එකතු කරගන්න බෑ. රට කජු වගේ එකතු කරගත්තොත් මේකේ රස ඒ විදිහටම එන්නේ නැහැ. කජු ටික අපි පිහියෙන් තමයි කපා ගන්න ඕනේ. මොකද අපිට ලොකු කෑලි අවශ්‍ය නිසා. බැරි වෙලාවත් කජු ටික ග්‍රයින්ඩ් කරගන්න එපා මොකද එතකොට මේක පවුඩර් එකක් වගේ වෙයි. ඉතින් කජු ටික ලෑස්ති. ඊළඟට අපිට අවශ්‍ය වෙන බ්‍රොකොලි. බ්‍රොකොලිත් අපි පොඩියට කපා ගන්න ඕනේ. අතරින් බ්‍රොකොලි කියන්නේ ගොඩාක් හෙල්දි කෑමක්. හැබැයි ගොඩක් අය කන්න කැමති නැහැ. ඉතින් ඒක නිසා අපිට මේක පොඩියට කපලා මේකත් අපි pastry එකේ මැදට filling එකක් හැටියට එකතු කරගන්න පුළුවන්. chicken breast එකක් අරගෙන අපිට ඒක කපා ගන්න පුළුවන්. chicken ටිකත් මේ විදිහට කොටු කපා ගත්තට පස්සේ කපාගත් chicken ටිකට අපි එකතු කරගන්න ඕනේ ලුණු කුඩු. ගම්බිරිස් කුඩු ටිකක්. එකතු කරලා මේක කලවම් කරගන්න. pan එක ලිපේ තියලා ලිප පාත්තු කරලා අපි බටර් ටිකක් අරගන්න ඕනේ. ඒත් එක්කම අපිට ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් අවශ්‍යයි. රත් වෙච්ච pan එකට අපි බටර් ටිකක් එකතු කරගන්න ඕනේ. බටර් ටික රත් වෙනත් එක්කම අපි chicken ටික fry වෙන්න දාගන්න. මේක ගොඩක්ම fry වෙන්න ඕනේ කියලා නැහැ මොකද අපි මේක filling එකක් විදිහට හදලා oven එකේ දාලා bake කරන නිසා අපි මේක ටිකක් fry කරගන්න. ඒකටම අපි කජු කපාගත්ත බ්‍රොකොලි එකතු කරගන්න. ඉතින් ලයිට් බ්‍රවුන් එකක් chicken එකේ එනවත් එක්කම අපි මේකට එකතු කරගන්නවා soy sauce තේ හැඳි දෙකක් fresh milk chicken ටික බැහැනකම් ಕಿರಿಟಿಕ ಮೇವಿದಿ ರುತುರಾದ್ದಿ අපිට ඊළඟට අවශ්‍ය වෙනවා පාන් පිටි මේස හැන්දා දෙකක් අපි එකතු කරගන්න ඕනේ පාන් පිටි වලින් තමයි මේකේ thickness එකක් ඇති වෙන්නේ මේ විදියට අපේ තික් වුණාට පස්සේ paste එක අපි ලිප off කරලා ওই විදියට නිවෙන්න තියා ගන්න ඕන. ඊළඟට අපිට අවශ්‍ය වෙන්නේ puff paste sheet එකක්. අපි ඒක ලෑල්ල මත තියලා පාන් පිටි ටිකක් dust කර ගන්න ඕන. එක්කම අපිට rolling pin එකක් අවශ්‍යයි. rolling pin එකටත් අපි පාන් පිටි ටිකක් ඩස් කරලා ඊට රෝල් කරගන්න ඕන. ඉතින් මේ විදියට රෝල් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේක edges ටික නීට් වෙන්න කපා ගන්න. අපිට පීස කට එකක් අරගෙන ඕන සයිස් එකට කපා ගන්න පුළුවන්. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා බිත්තර. බිත්තරයක් අරගෙන ඒ සුදු මදය අපි අයින් කරගන්න. සුදු මදේ අයින් කරගත්තට පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ කහ මදේ. අපිට අවශ්‍ය වෙනවා paste brush එකක්. කහ මදේ අපි එකෙන් මේ විදියට පොඩ්ඩක් ගසලා එක පැත්තකට egg yolk එක මේ විදිහට ගාගත්තට පස්සේ අපිට ඕනේ oven එක preheat කරගන්න. සෙන්ටිග්‍රේඩ් අංශක 150ක උෂ්ණත්වයෙන් අපි මේක විනාඩි 5ක් රත් වෙන්න තියලා ඊට පස්සේ අපි හදාගත්ත අපේ cashew creamy chicken එක අපි මේ විදිහට නැගිට එකතු කරලා මේ විදිහට රෝල් කරගන්න ඕන. ඉතින් මේ විදිහට රෝල් කරගත්තට පස්සේ අපිට ඊළඟට අවශ්‍ය වෙනවා බේකින් ට්‍රේ එකක්. ඉතින් බේකින් ට්‍රේ එකට බේකින් පේපර් අරගෙන මේ විදිහට තියලා අපි හදාගත්ත pastry ටික ලයින් කරමු. මේකට අපිට කැමති නම් පොඩි මාක් එකක් දෙන්නත් පුළුවන්. ඒක අවශ්‍යම නැහැ. සාමාන්‍යයෙන් අපි එක feelings දාලා හදනවා නම් අපිට එක විදිහට මාක්ස් දෙන්න පුළුවන්. ඒකට අපිට අඳුර ගන්නත් ලේසි. අපි හදාගත් egg wash එක අපි brush එකෙන් මේ විදිහට apply කරමු. ඉතින් අපි egg wash එකක් ගාගන්නේ මේක ලස්සන golden brown color එකක් bake වෙලා එනකොට තියෙනවා. ඉතින් කවුරු හරි vegetarian කෙනෙක් ඉන්නවා නම් අපිට මේ විදිහටම කරන්න අවශ්‍ය නැහැ. අපිට බටර් ටිකක් උනත් මෙල්ට් කරලා කරන්න පුළුවන්. හැබැයි වඩාත් සුදුසු egg wash එක. oven එක preheat වෙලා රත් වුණාට පස්සේ එලාම් එක වදිද්දි අපිට පුළුවන් හදාගත්ත අපේ පේස්ට්‍රි ටික ඔවන් එකට දාලා තව විනාඩි 15ක් පේස්ට්‍රි ටික බේක් වුණාට පස්සේ අපි ඔවන් එක ඔෆ් කරලා අපි ඔවන් එකෙන් එළියට ගන්න ඕනේ. සර්ව් කරන්න යන ප්ලැටර් එකට අපි මේ විදිහට තියාගෙන ඉතින් මේ විදිහට පේස්ට්‍රි ටික බේක් වුණාට පස්සේ ඔයගලන්ට ටී ටයිම් එකට මේක සර්ව් කරන්න පුළුවන්. අපි දැන් හදන්න යන්නේ chili paneer. ඉතින් paneer ටික මේ විදිහට කොටු කපා ගත්තට පස්සේ එළවලු තෙල් ඒත් එක්කම අපිට අවශ්‍ය වෙන ලුණු ටිකක් ලොකුවට කපා ගන්න. රත් වෙච්ච තෙල් එකට කපාගත්ත පනීර් ටික එකතු කරගන්න. පනීර් ටික fry වෙන්න දීලා ඒ අතරතුර අපිට ලුණු ටික කපා ගන්න පුළුවන්. පනීර් ටික fry වෙනවත් එක්කම අපි මේකට එකතු කර ගන්න ඕනේ කපාගත් ලුණු. chili වර්ග හැටියට අපිට අවමෙරස් ඒ ටිකත් එකතු කරලා ඊළඟට අපිට අවශ්‍ය වෙනවා bell pepper green bell pepper ඉතින් බෙල් පෙපර් අපිට තීරු විදිහට දාන්නත් පුළුවන් නැත්නම් අපිට ඒක දෙකට තුනට කපා ගන්නත් පුළුවන්. ඉතින් ඒත් එක්කම කොත්තමල්ලි කොලත් එහෙම කපලා ප්ලාස්ටික් කරගන්න පුළුවන්. කපාගත බෙල් පෙපර් ටිකත් අපි එකතු කරගන්න. Soy sauce, gambiri skudu, lunu kudu, Takkali sauce, තේ හැන්දි දෙකක් විතර එකතු කරලා මේ විදිහට fry කරගන්න ඕනේ. පස්සේ අපි ලිප off කරලා dish එකකට දාන්න කලින් කොත්තමල්ලි කොළ ටික මේ විදිහට දාලා රස්නෙම්ම තැම්බෙන්න දෙන්න ඕන. ඉතින් මේ විදිහට හදාගත්ත chili paneer එක vegetarian කෙනෙක්ට හෝ අනිත් ඕනම කෙනෙක්ට උනත් පිළිගන්වන්න පුළුවන්. හදන්න යන්නේ දෙලුම් සහ පොල් වතුර වලින් හදාගන්න මොක්ටේල් එකක්. ඉතින් දෙලුම් ඩ්‍රින්ක් එකක් කියුවම අපිට ලොකුම ප්‍රශ්නේ තමයි මේකේ ඇතුලේ තියෙන ඇට ටික ඉවත් කරගන්නේ කොහොමද කියලා. දෙලුම් ගෙඩිය අපි ඉස්සලාම දෙකට මැදින් කපා ගන්නවා. ඊට පස්සේ භාජනයක් අරගෙන ඉතින් දෙලුම් ගෙඩිය මේ විදිහට කපා ගත්තට පස්සේ අපිට පුළුවන් අනිත් පැත්ත හරවලා හැන්දකින් මේ විදිහට තලන්න. ඉතින් මේ විදිහට අපි තලනකොට අපිට ලේසියෙන්ම ඇට ටික ලස්සනට ගැලවිලා එනවා. ඉතින් මේ විදිහට අපි සේරම ඇට ටික ඉවත් කරගත්තට පස්සේ අපිට පුළුවන් බ්ලෙන්ඩ් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ අපි බ්ලෙන්ඩ් එක අරගෙන අපි මේකට එකතු කරගන්න ඕනේ දෙලුම්. පොඩි හැන්දක් විතර ඉතුරු කරගෙන අනිත් සේරම අපි මේ බ්ලෙන්ඩ් එකට එකතු කරගන්න. දෙලුම් ඇට ටික අපි බ්ලෙන්ඩ් එකට දාගත්තට පස්සේ ඊළඟට අපිට අවශ්‍ය වෙන්නේ ලෙමන් ලෙලි. ඉතින් අපි ඒක මේ විදියට චුට්ටක් ග්‍රයින්ඩ් කරන්න. රෝස්මරි කොළ දෙක තුනක් පොල් වතුර කෝප්පයක් මදි වගේ නම් අපිට වතුර ටිකකුත් එකතු කරන්න පුළුවන්. හැබැයි හැම වෙලේම වතුර අවශ්‍ය වෙන්නේ නැහැ. වතුර වෙනුවට සෝඩා වුණත් අපිට එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ සියල්ලම අපි එකට එකතු කරලා මූඩියෙන් වහගෙන බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. අපි මේ විදිහට නවත්තනවත් බ්ලෙන්ඩ් කරන්න එක දිගටම ගියොත් දෙලුම් ඇට ටික පොඩි වෙන්න පුළුවන් නිසා. ඉතින් මේ විදිහට බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ අපි ඒක පෙරා ගන්න ඕනේ. ඉතින් අපි සර්ව් කරන්න නැත්තම් අපිට පුළුවන් රෝස්මරි කොළ ටිකක් දාගන්න. මොකද එතකොට තමයි ඒකේ ෆ්ලේවර් එක එන්නේ. පස්සේ අපි ජූස් එක මේ විදිහට patiently පෙරා ගන්න ඕනේ. මේ විදිහට අපිට අනවශ්‍ය දේවල් සේරම පෙරා ගත්තට පස්සේ අපිට පුළුවන් සර්ව් කරන්න යන ග්ලාස් එක ඒකත් ගාර්නිෂින් කරගන්න රෝස්මරි කොලයක් දාලා දෙලුම් ඇට ටිකක් උඩටත් ඒ වගේම මේකටත් අපිට එකතු කරගන්න පුළුවන්. ඊළඟට ලෙමන් සෙස්ට්, ඒ කියන්නේ ලෙමන් ලෙලි. ඒකත් අපි ටික ටික දෙකටම දාගෙන ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ ඊළඟට අපිට අවශ්‍ය වෙනවා අයිස් කැට. ice කැටත් එකතු කරගෙන ඉතින් මේ විදිහට අපේ drink එක හදාගත්තට පස්සේ අපිට ගෙදරට නාමුත්තන්ට මේ විදිහට පිළිගන්වන්න පුළුවන්.